යම් කිසි කාලයකට මේක දුන්න සහනය දෙන්න ඒක ඉදිරිට දාන්න. ඒකට දඩපොලි ගහන එක නෙම මේ කරන්න ඕන. ඒකට රජයෙන් අනුමත සුළු මේ ප්‍රතිෂතයක් තියෙනවා අයකරගන්න කියලා ඒ පචිතයකරගන්න තන්ට මොක දරකාලයක් ඉදිරිට දාන් නිසා. දැන් නිකං කල්පනා කල බලන්න අපි දැන් පහුගේ කාලය කරපුරී ෂෙඩුල් එක හින්දා වාරිකය හතලිස් දාහට තිබ එක පනස් දහට ගියා සභහන අයගේ. හ නේ ගන්න ි ඇග්‍රිමෙන්ටක සයින් කටට හතලිස් දාහයි ද ප දහදාහකි ඒමනුසය කණඩි බොන්නේ කොහොමද. ඒමනුස්ය ජීවත්වෙෙන්නේෙ කොහොමද. දැ මේවෙලා වේමනුස්ය හතලිස් දා ගවාගගේ අමාරුවෙන් කරගෙන ගෙදර පවුල නඩත්තු කරගෙන සහරකයින්නවා රටඉන්නේ වාහනයයක් ගන්න තමන්ගේ ගේ හදගන්න තමට පවුල නඩත්තු කරන්න හි දික ෝ පෙන මේ හරකයි වාර ගන්න බොහෝය බොහෝවාය. රැකියාවට යන බොහෝහොයක් අද මේ රටේ තියෙන තර ආයතන දෙහක කුලි රටසේවේ යදනවා. ඔන්ලයින් එතකොට ඒ යෙදෙන්නේ ඔවුන්ට මේ සල්ලි හම්බු නැහි මේ නැතින් දද පඩියෙන් හම්බුව නො හැයි මේ එක ජීවත්තෙන් නමාරුී එනි සතම ඔබ ඔවුන් රැකිය නිමවෙලා යන ගමන් පොඩිගේමක් ගහගන්න. දැන් ඒක කරන්නත් බෑ. ඔව ත ම රට එක ෙදක්ට ෙවාගෙන ෙදට ඩුටිකාරගෙන මයි න් න් හ හර න ත් ෙවාගෙන හහි ෙද හි ැ කන ොන ප්‍රමාණය ෙක් දව මගේ ශ තාව පොට වැඩට ඒටිකත් කරගෙන ලයිට් පොදර ිලත් චුට්ටක් වැටද ඒත් ගෙවාගෙන. වාහනේ වාරකයත් ගෙවාගෙන ඉන්න අතරේ වාහනේ වාරකෙ දහදාහකින් වැඩි වුණහම මේමනිස්සු මනාද කරන්න උපයගන්න කරම කුත්ේ මරමනිසු රස් ැති වලා. මහරමනිස්ුගේ රස්වාවලින් හ වෙන පඩිය බාගට ක පලා. මම දන්න මම කියන්නේ පුංචිබායගේ ඉ ලොකුයි වෙනකම්ම මන්දන්න ඉහලම විදාාක නිධාරියකිින්වා ඔහුගේ වාහනය වෙනෙන් දෙන සම්පූර්ණ කොටස මේමනකට පබද කල දැ ඔුට වාහනයගේ ගවන්න ලා යෙ තමන්ගේ පටිය හු ීන චක්්‍රය සම්පර්ණයම වෙනස්සේලා ඕක සිද්දවෙලා තින පල්ල හන නිසුන් කව යි මේ කතා කරන්න ඊල මාස වනකට ඔ ආයතන හැමෝම. කෝල් පලවෙනිි කෝල්ල එක ගන්න පටන්ගන්නවා මේ හැමෝටම පෝ වාරිකය කිය හලා ඊළඟ මාස වෙනකොට දෙවෙනි වාරිකයේ ඇරියෙස් වෙනවා. ඇරියස් වෙනකොට එතන ඉඳම් පටන්ගන්නවා මේ ව්‍යාපාර මේ වාහන එතකොට දේපල සියල්ලම සින්න කරගන්නවා. දැනුත් ඒක වෙමින් පවතිනවා. කෞද මේ ගැන කතා කරන්නේ රජේ. අඩුගානේ මහබැංකෝ මේ වෙනුවෙන් යමක් කල තියෙනවද. එහෙමක දෙ කවදාකත් කරන්න පුළුවන්ද මේ අයට මොකද හේතුව මේ අය තේරුම්ගන්නෙ නෑ මේ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයන් සහ. රටේ ලෝක මේ දුවන කරන හැමෝම අතරින් තමයි මේ ආර්ථිකය වීල්ල එක කැරකෙන්නේ කියලා. මොකද ජනත අතරේ මුදල් සංසරණය උුණොත් විතරයි මේ හැම දෙයක්ම වීල් එකක් කැරකෙන්නේ. රටේ ඉන්න විශාලම ව්‍යාපාරකයන්ට මේ වෙලාවි තාමත් හොඳයි. ඇත්තට ඔවුන් විිියිනපතියන් වෙලා වෙන්නේ. මේ වෙනකොට ඔවුන්, ගියවුරුද්ධ්‍ය වාර්තාවල් ඇනෝ බැලුහම බැංකු සහ මුූල්්‍යම ආයතන ඉන්න උඩ ඒ තරමට උඩ සමහරයතන දෙගුණයකින් පොෆිට් ලබ සමහරයට හත්ගුණයකින් ප්‍රොෆට ලබල සමහර යතන දහගුණයකින් පොෆිට් බල කොහොම දෙෙම වෙන්නේ රටේ ජනතාව දුක්පත්වෙනවා රටේ මල්ලයා අනික් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපර කඩාවට නො හැබැයි දහයක් පහළවක් වෙච්ච මේ කට්ටය පොෆිට් ලබන ඒ අයාතයඇතමයි දැන්ල්ලිටිකොක්කම තියෙන සුළු දෙනෙක් අතර සල්ලිගිහිල්ල ඒවා එන්නේ නෑ සමාජයට ඒක එගුලම් පාච්ිකන ඒක ගන්න ක්‍රමයක් අඩුගානය මහ බැංකෝවත් රජයවත් කටයුතු කරමින් සිටින්නේ